ශුභ දවසක් වේවා ප්‍රිය අසන්නෙනි මේ පාසන්නේ වෙල දිනපතා ඔබ වෙත ගෙනෙන හාස්කමේ දේව වචනයයි අද සැප්තැම්බර් 27 වෙනිදා පළමුව මම ඔබ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අති උතුම් නාමයෙන් ඔබට ආශිර්වාද ගෙනෙනවා අපි ඊයේ පටන් ගත් ඒ ජීවනයේ කෑම ෆිලිප්පි දෙවනි පරිච්ඡේදයේ පස්වෙනි වගන්තියේ සිට 11වෙනි වගන්තිය දක්වා ඊයේ දවසේ අපි ඉගෙන ගත්ත ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වගේ සිතක් අප තුල තියෙන්න ඕන ඒ වගේ ආකල්පයක් අප තුල තියෙන්න ඕන කියලා. අද අපි 6 සහ 7 මෙනෙහි කරන්න යනවා. බයිබලයේ සඳහන් වෙනවා උන්වහන්සේ දෙවියන් වහන්සේගේ රූපාකාරය දරනසේ දෙවියන් වහන්සේට සමානව සිටීම Taman විසින් අල්ලා ගනම සිටිය යුතු වස්තුවකයි නොසිතා එය ඉවත් කර දාසයෙකුගේ ස්වරූපය ගෙන මනුෂ්‍යයන්ගේ සමානත්වයට පැමිණිසේ කියා. මෙතනින් අදහස් කරන්නේ අපට උදාහරණයක් දෙනවා. උන්වහන්සේ අපට අවවාදයක් දුන්නා විතරක් නෙමෙයි ක්‍රිස්තුස් වහන්සේ වගේ සිතක් තබා ගන්නට කියා. නමුත් අපට කියා දෙනවා උන්වහන්සේ මොනවද ක්‍රිස්තුස් වහන්සේ කළේ කියලා. ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේගේ රූපාකාරයම දරන තනන් වහන්සේ. උන්වහන්සේ දෙවියන් වහන්සේමයි. නමුත් උන්වහන්සේ ඒක ලොකු වස්තුවක් යයි නොසිතා ඒක ඉවත් කරා. ඒක ඉවත් කරලා උන්වහන්සේ දාසයෙකුගේ ස්වරූපය රැගෙන නැත්නම් මිනිසෙකුගේ ස්වරූපය නැත්නම් මිනිසෙකුගේ සමානත්වය රැගෙන උන්වහන්සේ කාලයටද ඒ වගේම දුරටද සීමා වෙලා උන්වහන්සේ මිනිසෙක් වාගේ මෙලව ජීවත් වෙන්නට පැමිණියේ උන්වහන්සේගේ ඒ පුදුම යටහත්කම පෙන්නුම් කරන පිණිස ඒ වාගේ අපි ඒ අවවාදය අරගෙන උන්වහන්සේගේ ඒ අවවාදය අපි තේරුම් අරගෙන අපි අපේ ජීවිතය අපේ මනස අපේ සිත අපේ ආකල්පය ක්‍රිස්තුස් වහන්සේ වගේ මේ වගේ යටහත් කළාම දෙවියන් වහන්සේ ඔබටයි මටයි පොරොන්දු වෙනවා මේ ලෝකේ ඔබ ජයග්‍රහණය කරන්නට යන්න. ඔබ ජයග්‍රහණය කරන්නට යන්නේ ඔබගේ යටහත්කමෙන්. හැලෙලූයා. ඔබට මම දෙවියන් වහන්සේ තුලින් ඔබට මම ලස්සන දවසක් ඔබගේ යටහත්කම කරන කොටගෙන ආශිර්වාදමත් දවසක් මම ඔබට ප්‍රාර්ථනා කරනවා. ජේසුස් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. ඔබ කවුරුණක් කමක් නැහැ. ආමෙන්.